මීට මාසයකට කලින් මම සමගි ජන බලයකට දැනුම් දුන්නා මැයි මාසයේ 7/9/13/14 කියන දිනවලින් එකකදී මේ සජිත් ප්‍රේමදාස අනුර කුමාර සානායක අතර පැවැත්වෙන විවාදය සඳහා අපි සූදානම් කිය. හැබැයි ඒ දින හතරෙන් එකකටවත් සමගි ජන බලවේගය පැත්තෙන් ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ඔවුන් ප්‍රතිචාර දක්වනවා වෙනුවට ඔවුන් කියා හිටියා ඒ දිනවල උන්ගේ වැඩ රාජකාරි තියෙනවායි කියලා. ඊට පස්සේ අපි කිව්වා හොඳයි අපි ඉදිරිපත් කරපු දින හතරට සජිත් ප්‍රේමදාසට බැරි නම් ඕගොල්ලන්ගේ පැත්තෙන් දින කීපයක් එවන්න මැයි 20ට කලින් මේ විවාදය පවත්වලා අවසන් කරන්න. නමුත් මැයි විස්තර කලින් ඒ විවාදයේ පවත්වලා අවසන් කරන්න සමගි ජන බලවේගයේ පැත්තෙන් හෝ සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් දින ලබා දුන්නේ නැහැ. අපි කිව්වා මේ 20න් පසුව මේ විවාදය සඳහා දින ලබා දුන්නොත් ඒක අපි එතනින් හරිය සාකච්ඡාවක් කරන්නේ නැහැ කියලා. නමුත් ඊයේ දවසේදී සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් දින 5ක් ලබා දීලා තියෙනවා මේ විවාදයේ පැවැත්වීම සඳහා. අන්නේ සජිත් ප්‍රේමදාස තමන්ට පුළුවන් කියලා පළවෙනි වතාවට කියපු දින 5න් ජූනි මාසේ 6 වෙනිදා අනුර කුමාර සානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පවත්වන්නට අපි කැමති. ජුනි 6 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මේ විවාදයට සම්බන්ධ වෙයි කියලා. විවාදය පවත්වන දිනය, වෙලාව, කතා කරන විෂයපතය ඒවා අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. අපි කැමති ජනාධිපතිවරුන් ඉදිරිපත් වෙන ප්‍රධාන අපේක්ෂකයෝ අතර මේ විවාදය පැවැත්වෙනවා නම් ඒකත් එක සම්ප්‍රදායක්. නමුත් ඇත්තටම මීට මාස 17කට කලින් මේ විවාදයට මුලින්ම යෝජනා ඉදිරිපත් කරේ අපේ පැත්තෙන්. ඉතින් මාස 17කට පස්සේ හරි සජිත් ප්‍රේමදාස දිනයක් දීලා තියෙනවා. දිනයක් ලබා දීපු එක ගැන අපි සතු දැන් තියෙන්නේ. අපි එතනින් දිනයක් බාර අරගෙන තිනවා. ඒ දිනේ ජුනි 6 වෙනිදා අපි එදාට විවාදය කරමු. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.